රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ මත ණය අපසු ගෙවීමේ බරපහත යාමද වැදගත් වෙනවා. මිලදී ගැනීමේ ශක්තිය ඉහළ යාම උද්දමන පීඩනය අඩුවීම සහ මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමට හැකිවීමද සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2022 වසරේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360ක් දක්වා ඉහළ ගිය අතර එය 450ත් 500ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකථන ඉදිරිපත් කෙරුණා. එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ මහතා සඳහන් කරනවා.